ඔලි මෙතනත් අපිට ගහගන්න දුන්නේ තෙල්. මේ හංගලා මේගොල්ලෝ තියාගෙන හිටපුව මේ තෙල් ටික. ඈ ඇයි අපිට එහෙම කරන්නේ? අපි අර අච්චර පොලිමේ ඉඳලානේ මෙහෙම කරන්නේ. ඈ මේ හංගපු තෙල්. ඊවත මේ හංගපු තෙල් මේ. කට්ටේ අවසානේ ආවි. අතු කට්ටේ අවසානේ අන්තිම ටිකේ ආවි දැන්. ටෙල් ටික ගහගෙන යන්න කියලා දැන් හිටි ඉඳලා යන්න දෙන්නේ අක්ක මාසි. හන්දර් වන්දර හතක් තියෙන මෙතන තෙල් දියලා ඉන්නේ. හරි තීරලේ රිසාව එකේ දෙන බලන්න. මිනිස්සු ඇවිල්ලා තන් තන් වලින් ගහගන්න එනවා. හිතවත් අය ගන්නවා මේක. මේක වැඩ වෙලා තියෙන අය උඩ ඉඳන් පහළටම හොරු ඉන්නේ. පොර 70 හිඳ තමයි මොකුත් කරන්න බැරි මේක. මුලින් ගහන විනාශ කරලා තියන්නේ රට විනාශ කරලා තියන්නේ. උඩ ඉඳන් පහළටම හොරු. මෙතනත් හොරු. ඔක්කොම හොරු ඉන්නේ. රෑ 9 ඉඳන් මෙතන ඉඳලා කාලකන්නේ ඉන්න තේ ටික හරියට මැනේජ් කරගන්න බැන. ලීටර් 6000ක් ආවන. මුණ්ඩ ලීටර් 6 දුන්නා නම් මේ ඔක්කොම දෙනව නේද? 1000කට දෙනව නේද? තේ දෙන්නේ නැ මුණ්ඩ. උඩ ඉඳන් පහළටම හොර 70 කාලා මු විනාශ කරලා ඈ මොන නීතිද මේ ඈ මේ අහිංසක මිනිස්සු ඔක්කොම ඉන්නේ පහළ කන්නේ හැදිනේ මොනවද කරලා තියන්නේ මු ඈ අපේ අහිංසක දරුවෝගේ අනාගතේ විනාශ කරලා තියන්නේ ඈ මු මොනවද කරන්නේ මුණ්ඩ හරියට මැනේජ් කරගන්න බෑ ලීටර් 6000ක 6 දුන්නා නම් 1000කට දෙන්නේ නැද්ද ගහන රුපියල් 1000ක් ගහන ඔක්කොම ගන්නව නේද අපිට ලීටර් 2ක් ගහන්නයි ඒ බයිසිකල් වල ඉන්න කොල්ලෝ ලීටර් 2ක් ගහන්න. ඒ ලීටර් 2ක්වත් දෙන්න බෑ ඉන වැඩක්ද? ලීටර් 6000 ඔච්චර තේරෙන්නේ නැද්ද මේ අමන ගුහවට? ඈ දෙන්නේ නැගෙන උනාට සල්ලිකාර ඔක්කොටම ගණන් වලට දෙනවා. දෙන්න අපි අවුල් වෙලා දාන දෙයක් ටිකක් නැහැ. අපි පොඩි ළමයි දාලා ඇවිල්ලා මේ වගේ ඉන්නේ. දුක් විඳින්න එළි වෙනකම් අපි ඊයවත ආපු එක ළමයි ගෙදර දාලා ඊයවත ආපු එක. ඇයි අපිට මේම කරන්නේ? ඇයි අපිට මේම කරන්නේ? අපි එළි වෙනකල් ළමයි ගෙදර දාලා ඉන්න මේ අනුන්ගේ. මේගොල්ලෝ සෙට් වල ආයේ පිට කරනවා නේද දාලා. ඇයි අපිට මේම කරන්නේ? අපිට අරන පෙන්නන්න. ඇයි මේ අසාධාරණ කම් කරන්නේ අපිට අරන පෙන්නන්න. ඒක සාමාන්‍ය කමක් නෙවෙයි. එළි වෙනකල් පිටවන්න විතරක් හරියන්නේ.
බයිසිකල ලීටර්ස් ගහන්නත් දැන ඊට පස්සේ වාගේ බයිසිකලට ලීටර්ස් ගහන්න බෑ වාට වැඩ කරන කට පොදිය ගහන්න බෑ වලට බයිසිකල අපි පොලිමේ යනවා වලත් දැල ගහගන්නකො වාල ඉස්සෙල්ලම ගහන්න ඕනේ තනි කරන්න ඕනේ මේ මිනිස්සුන්ට තෙල් ටික දෙන්න තෙල් කරලා මිනිස්සුන්ට තෙල් ටික දෙන්න බයිසල් ඔගොල්ලන් විතර බයිසල් පස් පැදින්නේ නීතිය තියෙන බල්ලගේ මෙච්චර වෙලා දැන් අපි කෑ ගැව කලමනාකරුතුමා ඇවිල්ලා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා මේක ඇරලා පෙන්නන්න නම් කියලා ඇරනේ උනුත් නැහැ කවුරුත් නැහැ දැන් කෑ ගාපු නිසා දැන් කියලා තෙල් ගන්න එතකොට මේ රාජයේ නිලධාරී ඉන්නේ මොනවාරද රාජයේ නිලධාරී පොලිසියේ ඉන්නේ මොනවාරද එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ එහෙනම් මේ කලමනාකරුතුමාව ගන්න ඕන දැන්ම වත්තන කොට ඌව වෙන්නේ නැනේ මේ ජනතාවගේ අවශ්‍යතාවයනේ එහෙනම් ඒ කට්ටියටත් ඔයාලා මේ තියෙන විදිහට මේක කළා බෙදලා දෙමු ඇම්බියුලන්ස් එක මොනවා හරි වෛද්‍යවරුන්ට විතර කියන්න දැන් ඇවිල්ලා නෑ මේ වාහනේට කයි වෛද්‍යවරුන් කයි එහෙම කියලා මේ Oh,